සර්ණමාලී සේරදුන් වහන්සේ අභියස සිට ඉතාමත්ම උතුම් වූ පින්කමකට මුල පුරන්නට ඔබට සෑම ඉරිදා දවසකම උදෑසන 8ට බෞද්ධ නාලිකාවෙන් ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබෙන පූජනීය මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ පවත්වන බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ තවත් සුවිශේෂී දේශනාවක් ලෙසින් මේ සජීවී විකාශය අද මේ උතුම් වූ අදිවක් පුර පසලසක පොහෝ දවසේ ඓතිහාසික ස්වර්ණමාලී සේරදුන් වහන්සේ අභියස සිට අප මෙලෙස විකාශය කරන්නට සූදානම් වන්නේ අද මේ දේශනාව පවත්වන්නට අප සියෝ දෙනා වෙත මෙත් සිතින් වැඩමවා වදාළ ගලෙඹිදුණු යව ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනේ අනුශාසක කම්මට්ටානාචාර්ය අවසරයි පූජනීය මාන් කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා දොහොත් මුදුනත් හිතබා සාදු නාදෙනම් වා පිළිගනිමු සාදු 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 එවාගේම මේ පින්කම සංවිධානය කරන්නට සංවිධාන ශක්තිය ලබා දෙනුනා අපිට ලබා දුන්නා මෛත්‍රී පාරමී දහම් පදනමේ සමාජික සමාජිකාවන් විශේෂයෙන්ම නිර්මා පැලැඳගම මහත්මිය ප්‍රධාන ඒ මෛත්‍රී පාරමී දහම් පදනමේ සමාජික සමාජිකාවන් තමයි මේ සජීවී සද්ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙන්නේ මේ පින්වත් පිරිසම තමයි අපට මින් පෙර සජීවීව අපි ඔබ වෙතගෙන ආ ඒ ඖෂධ පූජා මේ පින්කම සංවිධානය කරන්නට අපට ශක්තියක් උනේ අපට සහයෝගය දැක්වුවේ ඉතින් නිර්මා පැලැඳගම මහත්මිය ප්‍රධාන මෛත්‍රී පාරමී දහම් පදනමේ සදැහැති පිරිස වගේම අද දවසේදී මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අරමුණින් බෞද්ධ නාලිකාවෙන් අප මින් පෙර ඔබව දැනුවත් කළ ආකාරයට ඒ දැනුවත් වීම ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට මේ ස්ථානයේ සැපෙමිනි සියලු දෙනාවත් බොහොමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයත් අපි নমස්කාර පූර්වකව මේ පින්බර මොහොතට පිළිගන්නවා සාදු 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 දැන් මේ මෛත්‍රී පාරමී දහම් පදනමේ පින්වත් පිරිස ඒ වෙනුවෙන් ධර්ම දේශනාව පවත්වන්නට ආරාධනා කිරීම වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙහත් වප්පිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන මොහොත ඒ වගේම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමට ඒ මල් වට්ටිය ස්වාමීන් වහන්සේ වෙත අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට ඒ වගේම දෙහත් වප්පිය පිළිගන්වා සම්ප්‍රදායන කූලව ස්වාමීන් වහන්සේට මේ දේශනාව පවත්වන්නට ආරාධනා කිරීමයි මේ මොහොතේදී සිද්ධවන්නේ නිර්මා පැලැඳගම මහත්මිය ප්‍රධාන මෛත්‍රී පාරමී දහම් පදනමේ සමාජික පිරිසයි ඒ කාර්යයේ නෙළුනේ ඉතින් අපි දැන් තවත් කල් වේලා ගන්නේ කුමකටද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මාසන මස්තකයේ වැඩ හිඳිනවා ඉතාමත්ම උතුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ අරමුණින් ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම මේ සැදැහැති සියලු දෙනා සූදානම් සිටින මොහොතක මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ගලෙන් බිඳුණු යව ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනේ ගරු අනුශාසක කම්මට්ටානාචාර්ය අවසරයි පූජනීය මාන් කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප සියලු දෙනා වෙත මෙත් සිතින් මෙතෙන් පටන් මේ සද්ධර්ම දේශනාව පවත්වන ලෙසට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 දයි පින්වතුනි දයි පින්වත් සිළු දෙනා හැම දෙනාම කවුරුත් සාදුනාදයක් පවත්වලා පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं
සරණං ගච්ඡාමි ဒුත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒුත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමා දියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ
කාමානම් විපාකෝ වේදිතබ්බෝ කාමානම් වේමත්තතා වේදිතබ්බා කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බාති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණියෝ වරුවක් ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන්නේ සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට එනිසා මුලින්ම හැම දිනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මේ පින්වත් සියලු දෙනා විශේෂයෙන්ම බොහෝ පිරිසක් අද උදෑසන ඉඳලා අද ඉවක් පොහොය දවස අද මේ පොහොය දවසේ උදෑසන ඉඳලා තමන් ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන ඒ මනුස්ස ජීවිතයට වටිනාකමක් ලැබෙන ඉතාමත් වටිනා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා රාශියක්ම සිද්ධ කළා සිද්ධ කරපු අය ඒ වටිනා කුසල ධර්මයන් සිද්ධ කරලා දැන් මේ මොහොතෙදිත් ඒ සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහායි උත්සාහවත් වෙන්නේ උනන්දු වෙන්නේ පින්වතුනි මෙතෙන්දී කරුණක් පොඩ්ඩක් මතක් කරන්නටත් ඕනේ මට ඇහිලා තියෙනවා මං අහලා තියෙනවා සමහර දේශනාවල පින් කරන්ට එපා පින් කෙරුවා සසර දික් වෙනවා කියන කරුණු නුවණින් විමසන්නේ නැතුව ලෝකෙට ප්‍රකාශ කරන දේශනා. නමුත් මේ පින්වතුන්ට මම මතක් කරනවා පින්වතුනි කුසල් කිරීම නිසා පින් කිරීම නිසා සසර දික් වෙනවා නම් කුසල් කරන්ට එපා පින් කරන්ට එපා කියන කාරණාව කලින්ම මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සාකරණම් පව් කරන්ට එපා කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට හිතත් පිරිසුදු කරගන්ට කියලා. ඒකම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහයිත්ත සුඛසේතම් භික්ඛවේ අදි වචන යදිදම් පුඤ්ඤානන්ත කියලා. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පින්වතුනි සසර දික් වෙන්නේ කුසලය නිසාවත් අකුසලය නිසාවත් නෙමෙයි නුවණ නැතිකම නිසා. නුවණක් තියෙන කෙනාට අකුසල සිතක් උපන්නත් ඒ අකුසල සිතද විදර්ශනා කළා එයින් විමුක්ති මාර්ගය උපදවා ගන්නට පුළුවන්. එහෙනම් කුසලය මොන විදිහකටවත් බාධාවක් වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේමයි පින්වතුනි මේ ධර්මානුශාසනාවේ අර්ථ වශයෙන් පෙන්වන්නට ඉස්සෙල්ලා මම කාරණාවක් මතක් කරනවා. නිවන් දක්නතාක් පින්වතුනි මේ ලෝකේ කටයුතු කරන අපිට හොඳටම මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි කර්මය කියන්නේ බොල් එකක් නෙමෙයි හිස් එකක් නෙමෙයි කියන එක. කර්මය කියන්නේ
නිවන් දක්නතාක් බොහොම මන අවබෝධයෙන් යුක්තව කටයුතු කටයුතු ධර්මයක් කියන කාරණාව පින්මුතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලෝසක කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා ඒ ලෝසක දරුවා මව් කුසේ උපන්න වෙලේ ඉඳලා ඒ මෑණියන්ටත් ඒ වගේම එයා උපන්න ගමටවත් ආහාර පාන නැති වුණා ඒ වගේම පහු කාලෙදී උතුම් අරිහත්ත්වයට පත් වෙලා ඒත් කවදාවත් බඩ පිරෙන්න කෑම වෙලක් හම්බුන්නේ නැහැ දානෙකට ගියත් අනිත් ඔක්කොටම පාත්‍රෙ දිහා බැලුවාම පාත්‍රෙට බෙදන්න ඉඩ නැහැ පාත්‍රෙ පිරිලා වගේ පෙනෙන්නේ පිරිනුවම් පාන මොහොතේ පිරිනුවම් පාන දවසේ සරියුත් මහ රහතන් වහන්සේගේ අතේ පාත්‍රය තියාගෙන ඒකත් පෙන්වනවා ඒ පාත්‍රේ ලෝසක හාමුදුරු අතර දුන්නොත් ආහාරය අතුරුදහන් වෙන නිසා සරියුත් මහ රහතන් වහන්සේ අතේ තියාගෙන ගිතෙල් පිටවල් කීපයක් තමයි වැලෙන්දුවේ අන්තිමටම ඇයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භූම හොඳ විහාරස්ථානයක් විහෙරක් කරගෙන ගිය ස්වාමීන් වහන්සේ නම ඒ විහෙරට වැඩි ආගන්තුක ස්වාමීන් වහන්සේ නමකට දෙන්න දුන්නු බත් පාත්‍රයේ ගින්නට විසි කරපු අකුසලයකට ඒකෙන් කියනවා කර්මයේ බොල් නැහැ කියන එක ඒ වගේමයි මේ පින්වතුන් අහලා ඇති සවැත්නුවර ජේතවනාරාම හිටියේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ උන්වහන්සේ බොහොම සද්ධාවෙන් ශාසනය පැවිදි වුණේ තෙරුන් වහන්සේගේ නම තිස්ස කාලයක් යනකොට මේ තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරේ මුංගට පමණ චූටි චූටි බිබිලි හැටගත්තා අබෑට පමණ ටික කාලයක් යනකොට ඒව මුංගට පමණ වුණා ඒව කඩලට පමණ වුණා මේ විදිහට බෙලි ගැට බෙලි ගෙඩි පමණට හැදිලා ඒ තුවාල පුපුරල සැරව වැගිරෙන්න ගත්ත මුළු ශරීරෙම කුණුවෙච්ච නිසා කුණුවෙච්ච ශරීරයක් තියෙන නිසා පූතිගත තිස්ස කියන නමකුත් හැදුනා රහත් වෙන්න තරම් හේතු සම්පත් තිබුණත් ශරීරයේ කුණු වෙලා අන්තිමට ඇටපවා බිඳෙන තත්ත්වයට පත් වුණා ඇයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කුරුල්ලු අල්ලලා විකුණපු කුරුළු වෙලෙන්දේ සමහර අවස්ථාවලදී කුරුල්ලු අල්ලලා විකුණුනේ නැත්තම් තියාගන්න උන්ගේ තට්ටු කඩලා කකුල් කඩලා ඇට කඩලා තියා ගන්නවා ගොඩක් වැඩි වුණාම උන්ව මරලා තමුණුත් කනවා මෙන්න මේ වගේ කුරුළු වැද්දේ ආන්ගේ අකුසලයට ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති අසූ මහ ශ්‍රාවකයන් අතරින් බොහෝම ශ්‍රේෂ්ඨ ගුණෝත්තමයන් වහන්සේ නමක් කුණ්ඩදාන මහ රහතන් වහන්සේ අනේ උන්වහන්සේගේ සසර අකුසලයේ කියලා කියන්නේ උන්වහන්සේ පිණ්ඩපාත ගියත් විහෙරේ කුටියේ විහාරේ වැඩ හිටියත් බොහෝ දිනකට පෙනෙන්නේ උන්වහන්සේ පිටිපස්සේ තව කාන්තාවක් ඉන්නවා වගේ ඒ හේතුවෙන් හරියට බොහෝ දෙනා නිඳා කරනවා අපහාස කරනවා ගල් මුල් වලින් ගහනවා නොඑක් විදිහේ පීඩා වන්ටපත් වුණා. ඇයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම යාලුකමින් එකට පිළිවෙත් කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. මේ දෙනමගේ යාලුකම පරීක්ෂා කරන්න ඕනේ කියලා වෘක්ෂ දේවතාවේ ස්ත්‍රී වේශයක් මවාගෙන එක ස්වාමීන් වහන්සේ නමක් කැලේට කැසිකිලි කරන්න ගිය වෙලාවේදී ඒ පැත්තේ ඉඳන් එළියට ඇවිල්ලා අනිත් කෙනාට පෙන්නලා ඒ මිත්‍රතාවයේ බින්දා ඒ අකුසලයට ඒ තමයි මේ කුණ්ඩදාන මහරහතන් වහන්සේ මම ඒකේ මතක් කළේ මේ කතාවලින් ඔබටත් මටත් පස්චිම ජනතාව ඔබටත් මටත් කියනවා කර්මය හිස් නැ කර්මය බොල් නැ
අකුසල කර්මය මෙන්න නිබඳුයි කියන කාරණාව මතක් කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පින්වතුනි මොනම විදිහටවත් තමන්ගේ ධනය ක්ෂය වෙන්නේ නැති වැය කළා වියදම් කළා ඉවර කරන්න බැරි මහ විශාල ධන කුවේරයෝ පස් දෙනෙක් හිටියා. ඒකෙන් මහ විශාල ධනවත් කෙනෙක් ජෝතිය සිටානෝ. එයා කොච්චරද කියනවනම් එයා සතු මුළු ධනේ මුළු රටටම කන්න දුන්නත් කවදාවත් හිස් වෙන්නේ නැහැ. ඒ වගේම එයාගේ පුණ්‍ය තේජස කියලා කියන්නේ ඕනේ වෙලාවක මුතු මැණික් ඕනේ අදහසක් ඇතුව අහස බැලුවහම මුතු මැණික් වර්ෂාව වහිනවා. ඒ තරම් පුණ්‍ය තේජසක් තියෙන කෙනෙක්. ඒ ජෝතිය සිතානංගේ ගෙදර ඇවිල්ලා බිම්බිසාර රජුරුව පවා ජෝතිය සිතානංගේ ආහාර වළඳලා සෑහීමකට පත් වෙන්නේ නැතුව බලෙන් ආහාර පිගාන අයින් කරන්න උනා. රජ කෙනෙක් වෙච්ච රජුරුවන්ටවත් ඒසා විශාල බහුභෝග සම්පත් නොතිබුණු බව පෙන්වනවා. කුමක් නිසාද? එක්තරා බුදුරජාණන් වහන්සේ දවසක මෙයා අතීතේ මැණික් වෙලෙන්දෙක්. ඉතින් ගොඩාක් අය බණ අහනවා, සමහර අය බණ අහන්නේ නැහැ ඒ කාලේ. මෙයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. අනේ මේ සත්‍යය මේ ධර්මය අහන්න නැතුව පිරිහෙනවා, දුගතියටපත් වෙනවා. මං කොහොම හරි උපාය කළා මේ අහිංසක මිනිස්යන්ට බණ අසවන්න ඕනේ කියලා. මෙයා මොකද කරන්නේ? මැණික් පුළුවන් තරම් එකතු කළා එකතු කළා එකතු කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙහෙර මිදුල හැම තැනම මැණික් කියනවා. ඇයි ඒ? මැණික් ගන්න එන මිනිස්යන්ට එතකොට බණපදයක් හරි ඇහෙනවා කියලා. මැණික් ඇහිඳින්න ඇවිල්ලා සෝවාන් වෙච්ච අය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑලු. ඉතින් අන්නේ ඒකේ පුණ්‍ය තේජසට තමයි ඒ ජෝතිය සිටානු. ඒ වගේ මහානුභාව සම්පන්න මහේසාක්‍ය ස්වභාවයට පත් උනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය දුප්පතුන් අතරත් ඉතාම දුප්පත් අන්තම අසරණ කෙනෙක් තමයි කාකවලි දුගිය කියලා කියන්නේ. ඒ කාකවලි දුගිය නිරෝධ සමාපත්තියට සම්වැදුණු එක් රහතන් වහන්සේ නමකට බත් හැන්දක් විතරයි බෙදුවේ. ඒ කාකවලි දුගියට පහු කාල වෙනකොට තිබුණු සම්පත්තිය තරම් සම්පත්තියක් තව කෙනෙකුට තියනවද කියලා හිතන්න බැරි තරම් මහ විශාල ධන කුවේරයක් වුණා. මුළු සම්බුද්ධ ශාසනයට උපකාර කළා. ඒ අයගේ ජීවිතත් බොහෝ සුගතිගාමී කරගන්න පුළුවන් වුණා. මම මේ තුලින් මතක් කළේ මොකක් නිසාද? ඒ නිසා එයින් කියනවා පස්චිම ජනතාව ඔබටත් මටත් පින කියනක හිස් නෑ බුල් නෑ කියලා. ඒ අතීතයේ පැත්තකින් තබන්ට වර්තමානයේ ජීවත් වෙන ඔබටත් මටත් ඇස්වලට පෙනෙනවා ඇති තමන්ගේ ජීවිතය ජීවත් කරගන්න බැරි, එදා වේලවත් ආහාර පානයක් හොයාගන්න බැරි, හිතට හරියට සෙවණක් හදාගන්න බැරි බොහෝ දුකසේ ජීවිත ගෙවන අය ඉන්නවා. ඒ වගේම තමන් සතු මිල මුදල් ධනෙ තමන්වත් දන්නේ නැති, තමන්ට හිතූ පෙතූ ආකාරයේ කාම සම්පත්තිය අනුභව කරන්න පුළුවන් බොහෝ ධනවත් අයත් පේනවා. ඇයි මේ විෂමතාවය? මේ තමයි කුසල අකුසලෙන් විපාක. ඒකෙන් පෙන්නනවා ඔබටත් මටත් කර්මය අකුසලය කියන එක හිස් නෑ බුල් නෑ, කුසලය කියන එක හිස් නෑ බුල් නෑ කියලා. ඒ නිසා මේ පින්වතුන් අද උදේ ඉඳලා බොහෝ වටිනා පින් සිද්ධ කරගත්තා. නිවන් දක්නා තාක් ඕගොල්ලන්ගේ ජීවිතයට බොහෝ කාලයක් රැකවරණය ලැබෙන වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තේ කියලා සතුට වෙන්නට ඕනේ. ඒ වගේම මතක් කරනවා මේ දීර්ඝ සංසාරේනකොට ඔබත් මාත් ඕන තරම්
පින්කල්ලත් පවුකල්ලත් ඇති අකුසල කර්ම සිද්ධ කළා අපාය ගිහිල්ලා විතක කුසල ධර්ම සිද්ධ කළා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඇති කුසල අකුසල නමුත කර්ම යන්ත්‍රයේ මෙහෙවන ලදුව සුගති දුගති දෙකේ ඒමියත දුවන සැරිසරන මේ සංසාර පැවැත්මම දුක් සහිතයි එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර මුල් කෙලවරක් පෙන්ින් නෑ මුල් කෙලවරක් පණවන්ට පුළුවන් කමකුත් නෑ අවිද්‍යාව නැමැති වැහත්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා අපි ඔක්කොමලා ඒමියට දීර්ඝ සංසාර ගමනක් දුවන සැරිසරණ අය ඉතින් අපිට පුළුවන් නම් අද දවසේදී ජීවිතයට නිවන් දක්නතා අර්ථයක් ලැබෙන කුසල ධර්ම සිද්ධ කරන ගමම්ම ලෞතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ සද්ධර්මයට අවබෝධ කරගන්නට මේ සසර දුක්ගිනි නිවා ගන්න ධම්මසත් පහළ කරගන්නට පින්වතුනි අන්නේ අපි ලැබපු මනුස්ස ජීවිතයෙන් බොහොම ඵලයක් ප්‍රයෝජනයක් ගත්තා යන තැනට යනවා සසර දුක්ගිනි නිවෙන මාවතක් පෙන්වන්නටයි ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ වගේම හඟවා කියන අරුතක් තේරුම් ගන්නට පුළුවන් මිනිස්සෙක් උනතුණුයි ඒ ධර්මයේ තේරුම් කර ගන්නටත් පුළුවන් ඉතින් අපි එබඳු බුද්ධෝත්පාද කාලයකට ලැබලා ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන් මිනිස් ජීවිතයකට ලැබලා තියෙන නිසා අපිට මේ සසර දුකින් එතර වෙන්න ඒකාන්තයෙන් පින් ඇති ඒ නිසා අපි හැමදෙනාම මේ දුක්ඛාගත සසරින් එතර වෙන්න මේ ජීවිතයේදීම කොහොම හරි මගපල නුවණක් ඇති කර ගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්නට ඕනේ ඒ සඳහා ඕගලන්ට ඉතාමත් වටිනා ධර්ම අවබෝධයක් ලබා දෙන්න පුළුවන් අපිට ධර්ම අවබෝධයක් ලබා ගන්නට පුළුවන් දහම් පරයයක් තමයි මම අද මාත්‍රිකාවෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ මහා වග්ගයේ නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් තමයි මම මේ සූත්‍ර පාඨය මාත්‍රිකාවෙන් තැබුවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින්ම දේශනා කළේ අපේ ජීවිතය ගත්තාම සසරගත සත්වයන්ගේ ජීවිතය ගත්තාම සතර අපාය හරියට ගෙදර වගේ කියලා. අපි කොහේ හරි ගමනක් ගියාම අපේ ගෙදෙට්ට ආපහු එන්න හරි හදිස්සි. ඒ වගේ අපි මිනිස්සෙක් හරි දිව්‍යයේ මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි ගියොත් මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වුණොත් ඒ ලෝකයට හරි හදිස්සි ආපහු අපායට යනවා. ඇයි පින්වතුනි කාමය කියන්නේ එච්චරට ඇස් අන්ධ කරන තැනක් කාමය කියන්නේ එච්චරට නුවණ මොට කරන තැනක් කාමය කියනක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එගොඩ වෙන්න බැරි එතර වෙන්න බැරි මඩවලක් වගේ කාමය නැමැති බැම්මෙන් බැඳුනහම කාමය නැමැති සංයෝජනයෙන් බැඳුනහම කාමය නැමැති මඩවගරේ එරුණහම සුගති දුගති දෙක පෙනෙන්නේ සත්‍යයෙන් නුවණැස පලා යනවා අවිද්‍යා අන්ධකාරයෙන් හාත්පස වෙලා ගන්නවා ඉතින් සතර අපායේ ගෙදර වූ සතර අපායේ ප්‍රධාන නිවහන වූ මේ අපේ පැවැත්ම පහසෙම ගලවලා දාන්න පුළුවන් සදාහතම ගලවලා දාන්න පුළුවන් එකම එක උපායක් තියෙයි ඒ තමයි ඒ සතර පායට ඇදලා දාන අකුසල කර්මයන් අපිට සිද්ධ කරවන කාමය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් අපි ඇති කරගත්තොත්
කාමයේ ස්වභාවය ටිකක් තේරුම් ගත්තොත් කාමයන්ගේ යථා අර්ථය තේරුම් ගත්තොත් අපිට පුළුවනි සතර අපායට යන මාවත විතරක් නෙමෙයි මේ දුක්සහගත දුක්ඛදායක භූමිය වූ කාම භූමියෙන්ම එතර වෙන්නට ඉතින් ඒ නිසා මම මේ පැහැදිලි කරන්න හදන දහම් කරුණු ටික සසර පරතරක් හොයන කෙනෙකුට ඒ වගේම සාංශාරික විමුක්තියක් හොයන කෙනෙකුට ජීවිතයකට රැකවරණයක් හොයන කෙනෙකුට ඉතාමත්ම උපකාරී වන වටිනා දහම් ක්‍රමයක් කියන එකත් මතක් කරනවා එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භික්ඛවේ වේදිතබ්බා කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි පින්වතුනි කාමය නැති කරන්න ඉස්සෙල්ලා කාමය නැති කරන්න නම් කාමයෙන් මුසපත් වෙලා කාමයේ තුල ඇද වැටිලා සතර අපායට යන කර්ම කරන එක නවත්තන්න නම් කාමය කියන්නේ මොකක්ද කියන කාරණාව දත යුතුයි අපි කාමය කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් කාමය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් කාමයන්ගේ විපාකය මොකක්ද කියලා දන්නේ නැත්නම් කාමයන්ගේ වෙනස්කම නානත්වය මොකක්ද කියලා දන්නේ නැත්නම් කාමයේ නිරුද්ධ වෙන්නේ කොතනින්ද කියලා දන්නේ නැත්නම් කාමය කියන එක නැති කරන්න යන ප්‍රතිපදාව මෙන්න මේකයි කියන එක කෙනෙක් දන්නේ නැත්නම් කවදාවත් එයා කාම ලෝකෙන් ඈතර වෙනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. කවදාම හරි දවසක සතර අපාය සංඛ්‍යාත මේ දුක් භූමිය වූ කාම භූමියෙන් ඔබ නෙමෙයි අපි ඕනෑම කෙනෙක් මේ වර්තමානයේ නෙමෙයි අතීතයේද අනාගතයේද වර්තමානයේද යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් ඈතර වුණා නම් ඈතර උනේත් ඈතර වෙනවා නම් ඈතර වෙන්නේත් මෙන්න මේ මාත්‍රිකා කළ ධර්මයන්ගේ ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නුවණක් ඇති කරගෙනමයි වෙන කාමයෙන් මිදෙන්න වෙන කිසිම පිහිටක් පිළිසරණක් තැනක් නැහැ ඒ නිසා කාමය කියන මඩ ගොහරුවෙන් ඈතර වෙන්න නම් කාමය පිළිබඳව තතුසේ අපි දැනගෙන ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කාම භික්ඛවේ වේදිතබ්බා කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි කියනකොට ඒකේ විශාල පරස්පරයක් තියෙයි. ඒකෙදී තථාගතයන් වහන්සේ පෙන්වනවා පංචීමේ භික්ඛවේ කාම ගුණ. මහන්නේ කාම ගුණය පහක් තියෙනවා. ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා චක්කු විඤ්ඤේයේසු රූපේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමූප සම්මුතා රජනීයා එහෙන් දත යුතු ප්‍රිය වූ කාන්තු මනාපු මන වඩන රූප තියෙනවා ඒ වගේම කනින් ඇසිය යුතු ප්‍රිය වූ මధుරු මනාපු ඉෂ්ට වූ කාන්ත වූ ශබ්ද තියෙනවා නාසයට ප්‍රිය වූ මధుරු ගන්ධ දිවට ප්‍රිය වූ මధుරු මනාපු රස කයට ප්‍රිය වූ මధుරු මනාපු ස්පර්ශ තියෙනවා පංචමේ වික්‍රේ කාම ගුණ මේවට කියනවා පංච කාම ගුණ කියලා හොඳට මතක තියාගන්න
ඊටම ප්‍රිය වූ මధుර වූ මනරම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ පහට කියනවා පංච කාම ගුණ කියලා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර මේ ලෝකේ තියෙන අරමුණු මේව කාමේ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ රූපය අරඹයා තමන් තුල සංකල්පයක් හෝ රාගයක් හෝ වෙයි නම් ඒ තමන් තුල තියෙන සංකල්පයයි රාගයටයි කියනවා කාමේ කියලා ඒ වගේමයි කනට ඇහෙන ශබ්ද තියෙනවා මේවා කාම නෙමෙයි කාම ගුණ ඒ ශබ්දය ආරම්භය සංකප්පෝ රාගෝ කාමෝ රාගෝ සංකප්ප රාගෝ කාමෝ ඒ ශබ්දය ආරම්භය තණ්හාවෙන් කරන කල්පනාවක් තියෙනං ඒ වගේම ඒකට යම් චන්දරාගයක් තියෙනං අන්නේ තමන්ගේ මනසේ ඇති සංකල්පයයි රාගයයි දෙකටයි කාමේ කියලා කියන්නේ මේ වගේ මේ පංචකාම ගුණ ආරම්භය තමන් තුල තමන් ඇති කරගන්නා වූ කල්පනාවටම කාම වස්තු නිර්මාණය වෙනවා තමන් තුල ඇති කරගන්නා වූ රාගයටම කාම වස්තු නිර්මාණය වෙනවා අපි පොඩ්ඩක් බලමු අපි හිතාගෙන ඉන්නේ අපි හිතන විදිහේ අපි ඇලුම් කරන විදිහේ බාහිර වස්තු තියනවා වස්තු තියෙන නිසා අපි එකට ආසයි කියලා. නමුත් මේ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන එකෙන් ලොකු අර්ථයක් කියනවා. ඒකෙන් කියනවා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකෙන් ඔබ්බේ. ආධ්‍යාත්මික ආයතන ටිකෙන් ඔබ්බේ. තමා තුලයි කාම ලෝකයේ ගොඩ නැගිලා තියෙන්නේ මිසක තමන් හිතන තමන් කැමති වෙන විදිහේ වස්තුවක් බාහිර පංචකාම ගුණ තුල තිබුණේ නැහැ කියන කාරණාවක් කියනවා මේකෙන් කාම ලෝකයේ ගැන කාම ලෝකයේ ඇතිවීම ගැන හොඳ අර්ථයක් වෙන්නනවා අපි නිකමට හිතුවොත් ඔගොල්ලෝ මෙහෙම ඉන්නකොට අපිට කාම ලෝකේ කියලා කියන්නේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ඥාති හිතෛසින් යුක්ත තව සත්ව පුද්ගලයෝ බාහිර ඉන්නවා කියන හැඟීමක් අපි හැමෝගෙම කෙනා කෙනාගේ මනසේ තියෙනව නේද තියෙනවා ඊගවට රන් රෙදී මුතු මැණික් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ආදී ලබාගෙන සැපවත් වෙන්න පුළුවන් ප්‍රාර්ථනා කරන තරම් වටිනා වස්තුන් බාහිර තියෙනවා කියන හැඟීමක් අපිට හැමෝටම තියෙනව නේද ඔන්න ඔය බාහිර එහෙම තියෙන පුද්ගලයොත් එහෙම තියෙන සත්වයොත් ඉන්නවා කියන හැඟීම අපි ගාව තියෙන මට්ටමටයි තියෙන එකටයි කාම ලෝකේ කියලා කියන්නේ මං කෙටියෙන් ඔයගලන්ට මතක් කළොත් මේ කාමය කියන එක කාම ලෝකේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ රූප ශබ්ද ගන්ධ කියන පංචකාම ගුණ නිසා අපි කෙනා කෙනාගේ මනසේ නිර්මාණය වෙච්ච ලෝකයක් හැටියට ඒ කියන්නේ අපි එකට හොඳට බලමු
අපිට හිතෙනවා තව පුද්ගලයෝ ඉන්නවා පිරිමි ඉන්නවා ගැහැණු ඉන්නවා ළමයි ඉන්නවා නෑදෑයෝ ඉන්නවා නෑදෑ නෝනාය ඉන්නවා තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා අපිට හිතෙනවනේ හරි අපි පොඩ්ඩක් මොහොතකට මොහොතකට අපි අපේ මනසේ ඔහොම දැනෙන අරමුණක ආරම්භයකට යන් අපිට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා නෑදෑයෝ ඉන්නවා කියලා දැනුමක් තියෙනවා නම් ඔය දැනුම හදාගත්ත අවස්ථාවේ හොඳට බලන්න ඇස් ඉදිරිපිටට අපේ කවදාම හරි දවසක රූපයක් ආවනම් ආපු රූපයක යථාර්ථය අපි පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරමු ඒ ආවනම් ආවේ හම මස් ලේ නහර ඇට ඇට මිදුළු අපි නුවණින් ශරීරයක තියෙන කොටස් එකින් එක වෙන්කොලොත් කෙස් ලොම් නිය දත් සම් මස් කුණුපු කොටස් 32ක් හම්බ වෙයි මේ 32 සත්තු ඌ පුද්දල ඌ එකම කොටසක්වත් හම්බ වෙයිද නෑ කන බොන බත් පාන් කවුපි මුංගයට බලන්න සත්තු පුද්දල කොටස්ද නෑ කන බොන ආහාරය නිසා හැදුණු කුණුපු කොටස් ටිකක් තමයි මේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇට මිදුළු කියන කොට්ටාස වශයෙන් කුණුපු කොටස් 32ක් වූ ධාතු වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙන් නිර්මිත රූපක හැඩසටහනක් තමයි අපි ඉදිරිපිටට ආවේ ඔන්න හරියට ටීවී එකක පෙනෙන රූපයක් වගේ රූපයක් පෙනුනට රූපය ඇතුලේ කෙනෙක් පුද්ගලයෙක් හම්බෙන්නේ නැහැ ටීවී එකේ ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොටස් එකකින් යුක්ත සත්ව පුද්ගල නොවන රූපයක් තමයි අපි ඉදිරිපිටට ආවේ ඔන්න පංචේමේ කාම ගුණ වස්තුවක් රූපය සංකප්පෝ කාමෝ පුතා කියලා හිතනවා ඒ පේන එකට මගේ පුතා කියලා හිතුවා අම්මා කියලා හිතුවා මිනිස්සෙක් කියලා හිතුවා තාත්තා කියලා හිතුවා යම් යම් ආකාරයකට හිතයිද අර පෙනෙන හැඩයට තමන් හිතුවාම තමන්ගේ මනසේ කෝණ ටිකක් හැදිලා ඇති පුතාගේ රූපේ තාත්තාගේ රූපේ අම්මාගේ රූපේ යාළුවාගේ රූපේ මිනිස්සුන්ගේ රූප ස්ත්‍රීන්ගේ රූප කියලා දැනුමක් තමන් තුළ ගොඩ නැගිලා ඇති දැන් ඔය තමන් තුල සිහි කරගන්න පුළුවන් දරුවෙක්ව සිහි කරන්න පුළුවන් මහල්ලෙක්ව සිහි කරන්න පුළුවන් තරුණෙක්ව සිහි කරන්න පුළුවන් ඔය පුද්ගල භාවය ඔබේ මනසෙන් ඔබේ දස්කමකින්වත් පරිබාහිර තේදි කියලා බලන්න නෑ ඔබ මෙහෙම ඉඳලා සමහර විට පය ගහලා අහවලා මට බැන්න නේද අහවලා මට ගැහුවා නේද කියලා හිතනකොට ඇස්තිදිරි පිටට ආපු රූපෙට ඔබේම සංකල්පයකින් ඔබ තුල ඇති වෙච්ච පුද්ගල භාවයක් නේද කියනක ඔබ දැක්කේ නැත්තම් ඔබ දකින්නේ ඒක කාමයේ දන්නේ නැහැ කියනකොට පුද්ගලය කියන එක සත්වය කියන්නේ කාම වහණ්ඩයක් කාම වස්තුවක් කාම ලෝකේ සතර මහා ධාතුව කෙනෙක් ඇරෙ පෙන්නේ පේන මට්ටම කාම ලෝකේ ඇස්තිදිරි පිටට ආපු රූපයට අනාත්මයි චක්කු අනත්තා රූප අනත්තා අනාත්මයි රූපේ අනාත්මයි සංකප්පෝ කාමෝ පුතා දුව ස්ත්‍රියා පුරුෂයෙක් පොඩි ළමයෙක් තරුණයෙක් මහල්ලෙක් යම් යම් ආකාරවලට අනාත්ම රූපෙට ඔබ හිතනකොට ඔබේ මනස තුල ගොඩනැගිලා ඇති බාල ළමයි ඉන්නවා තරුණයෝ ඉන්නවා මහල්ලෝ ඉන්නවා ස්ත්‍රියන් ඉන්නවා පුරුෂයෝ ඉන්නවා
දුවා ඉන්නවා පුතා ඉන්නවා කියලා බාහිර බොහෝ අය ඉන්නවා කියලා නානත්වයක් තියෙයි බලන්න ස්ත්‍රී කේස් පුරුෂ කේස් ස්ත්‍රියම පුරුෂාම ස්ත්‍රීලේ පුරුෂලේ ස්ත්‍රී මස් පුරුෂ මස් කියලා එහෙම තියෙනවද ලේ ටිකක් ගත්තොත් අපිට ස්ත්‍රී පුරුෂ භාවයකින් ලේ නැති කෙනෙකුට දෙන්න බැයිද මේ ස්ත්‍රීලේ නම් මේ ශරීරයට හරියන්නේ නැහැ පුරුෂලේ මේ ශරීරයට හරියන්නේ නැහැ කියලා යථාර්ථය තියෙනවද එහෙම එකක් නැහැ එතකොට පංචකාම ගුණ කියලා කිව්වේ ඇස් ඉදිරිපිටට ආවේ වර්ණ සටහනක් හැබැයි ඒ වර්ණ සටහන ආරම්භය යම් යම් ආකාරයකට අපි සංකල්පනා කළේ අනේ ඒකේ ප්‍රතිඵලය වෙලා මොකද්ද බාහිර පුද්ගලය ඉන්නවා කියලා තමන් තුල ලෝකේ හැදිලා තියෙයි පින්වතුනි බාහිර පුද්ගලය ඉන්නවා කියලා ඔබට දැනුමක් ඇති වෙලා අපි දන්නේ බාහිර පුද්ගලය ඉන්නවා කියලා මට දැනුමක් ඇති වෙලා කියලා අපි දන්නේ නැති හින්දා පුද්ගලය ඉන්න හින්දාම පුද්ගලය ඉන්නවා කියලායි අපිට හිතෙන්නේ නමුත් කාමය කියන එක මොකද්ද කියලා දැනගත්තාම අපිට හම්බ වෙනවා කාමයේ සංකප්පෝ කාමෝ කියනකොට බාහිර තියෙන පංචකාම ගුණයක් සංකප්පයයි කාමය කියනකොට ඉබේ මෙනව උත්තරේ ඇස් ඉදිරිපිටට ආවේ කාමය නොවන කාමයට හිත රූපයක් විතරයි හැබැයි නිර්මාණය කරගෙන මන් තුළ පුද්ගලයේ සංකප්පයෙන් ඊගවට රාගෝ කාමෝ ඇස් ඉදිරිපිටට අර විදිහටම මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහනක් එන්නේ එනකොට මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා නේද කියලා රාගය ඇති වෙන විදිහට සංකප්පය ඇති වෙන විදිහට ඔබ හිතුවහම අර ඉදිරියෙන් තියෙන කඩදාසිය වටිනවා කියන හැඟීමක් අපිට ඇවිල්ලා දැන් බලන්න ඒ කඩදාසිය වටිනවා කියන හැඟීම තියෙන්නේ කාගාවද කියලා ඇස් ඉදිරිපිට හොඳයි පොඩි ළමයෙකුයි රහතන් වහන්සේ කෙනෙකුයි කෙලස් ගෙවුණු නැති අපි තුන්දෙනාම තියලා ඔය රුපියල් 5000 කුලයක් ඉස්සරහා දැම්මොත් මටත් පෙනෙයි රහතන් වහන්සේටත් පෙනෙයි පොඩි ළමයටත් පෙනෙයි පෙනීම සමානයි අපිට පෙනෙනකොටම ටග්ගල් අපේ හිතේ යෙදෙයි ඒක වටිනවා කියන කම අර රූපේ දකින්නකොට වටිනවා කියන කම අන්න රාගය රාගෝ කාමෝ කියලා කිව්වේ ඒක හොඳයි වටිනවා කියන කම අපිට ලැබෙන්නේ ඒක දන්නේ නැති වුනහම අර කොලේ වටිනවා වගේ එන්නේ පළඟටිය වගේ කියලා අපිට කියන්නේ ඒකයි පහන් දැල්ලට කැමැත්ත ඇති වුනහම ඉස්සරහටයි පයින්නේ Tamanටයි කැමැත්ත ඇති ඉන්නේ පයින්නේ ඉස්සරහට පළඟටිය ඒ වගේ රූපේ දකින්නකොට වටිනවා කියලා Tamanට ඇති වෙනවා ආ වටිනවා දේ තමයි කියලා මෙහෙට පයින්න අපි අර පොඩි ළමයා දිහා බලනවා පොඩි ළමයට වටිනාකමක් මනසේ යෙදෙනවද යෙදෙන්නේම නැහැ රාතන් වහන්සේට වටිනාකමක් යෙදෙන්නේම නැහැ මෙතන අවිද්‍යාව අනුසය තියෙනවා මෙයා ඉන්ද්‍රිය මොහු කරනකොට වටිනාකම යෙදෙන්න පුළුවන් තැනක තියෙනවා රාතන් වහන්සේ කියන්නේ අනුසය මුදුරු කරපු කෙනෙක් එතකොට හොඳට බලන්න බාහිර රත්තරන් කියලා රිදි කියලා මුතු මණික් තියනවා කියලා හැඟීමක් අපිට තියෙනවා ඒ පංචකාම ගුණ ආරම්භය රාගයේ යෙදිච්ච අරමුණු ටික අපේ කැමැත්ත යෙදිච්ච අරමුණු ටික අපිට තේරෙන වටිනා දේවල් තියනවා වගේ සංකප්ප සහගත දිට්ඨිය යෙදුණු තැන පුද්ගලයෝ ඉන්නවා වගේ ඒකෙන් මම මතක් කළේ කාමාභික්ඛවේ වේදිතබ්බා කියන උට කාමයේ දත යුතුයි කියනකොට ධර්මය නොදන්නා බාහිර ලෝකයා කාමයේ නොදන්නවා කියලා කියන්නේ
එයා හිතන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ තව සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා රන් රෙදි මුතුමැණික් තියනවා කියලා දකින හින්දා පහන ලස්සනයි කියලා දකින හින්දා ලස්සන දේ ගන්න පයින් පළඟැටිය වගේ වටිනවා කියලා කියන දේ ගන්න පංචායතනෙට පයින් අපි ඔය දැන් පයින් විදිහ තමයි මරණාසන්න මොහොතෙදි පංචායතනෙට පයින් එතකොට ඒ විදිය තමයි එතකොට ඒ විදිය තමයි පංචකාම ගුණයන්ට පංචකාම අන්නේ ධර්මය නොදන්නා ලෝකයා හිතන්නේ පංචකාමයේ තියෙන්නේ බාහිර කියලා. නමුත් ආර්ය විනී පංචායතනේ තියෙන්නේ පංචකාම ගුණ ඒ ආරම්භය සංකල්පයයි රාගයයි තුලින් තමන් තුලයි කාමයේ උපදින්නේ කියනකොට කෙනා කෙනා දිහා බලන්ද තමන් දිහා තමන්ට බාහිර සත්‍ය පුද්ගලියෝ ඉන්නවා බාහිර බොහෝ වටිනා වස්තු දේපල තියෙනවා කියන මානසික මට්ටමක් ලෝකයක් හැදිලා ඔන්න ඔය ලෝකයයි පින්වතුනි කාම ලෝකය කියලා කිව්වේ ඔන්න ඕකෙනු අපිට ඈතර වෙන්න බැරි ඔන්න ඕකටයි කාම ඕගේ කාම යෝගේ කියලා කිව්වේ එතකොට මෙන්න මේ පංචකාම ගුණයන් අරබයා සංකල්පයෙන් රාගයෙන් තමන් තුල කාමයේ ඇති කරගත්තාම තමන් දත යුතුයි කාම ලෝකේ කියලා කියන්නේ තමන්ගේ සංකල්පේ රාගයට තමන් තුල හැදිච්ච දෙයක් ඒකයි කවදා හරි දවසක කාම ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් කාම ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ එතකොට මේ කාමයේ ස්වභාවය පෙන්නනවා මොකක්ද මේ කාමය දුරු කරන්න වෙහෙසෙන් නැතුව මේ කාමයේ පරිභෝජනය කරන කෙනාට හරියට මස්ලේ නැති ඇට සැකිල්ලක් ලැබ කනවා වගේ බුදුරජාණන් වහන්සේ බොහෝ උපමා වලින් මේ කාමයේ ආදීනව පෙන්නනවා ඒ ඔක්කොම කියන වෙලාව මැදි ඒතකොට කාමාභික්ක වේදිතබ්බා කියනකොට කාමය කියන්නේ මෙන්න මේ විදිහට මනස තුල මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම ඇති බවට අපේ මනස තුල හැදිලා තියෙන ලෝකයට තව නමක් ඒ මට්ටම දුරු නොකර හිටියොත් මේ ආදීනෙමින් යුක්ත වෙන්න වෙනවා කියන කාරණාව පෙන්වුවා ඊට පස්සේ කාමන නිදාන සම්භව වේදිතබ්බු කාමයන්ගේ ඇතිවීම දත යුතුය හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඊගාව කරුණ පස්ස සමුදේව කාම සමුදේව මේ කාමය කියන එක උපදින්නේ කාම ලෝකයේ පැවැත්ම තියෙන මොකෙන්ද ස්පර්ශය නිසා ඇහැට රූපයක් දකිනකොට එක්කෝ ඒ ගැන හිතනකොට අපි කියමු ඔබට රන් රිදි මුතු මැණික් මිලමුදල් මහා ගොඩක් තියෙයි යම් වෙලාවක මට මෙච්චර ධනයක් තියෙනව නේද කියලා හිතුවොත් ඔබට ඒ ධනය තියෙනවා කියලා සුවක් සොම්නසක් එයි මිසක නැත්තං ඒව තිබුණා කියලා ඔබට අමුතෙන් සැපක් නැහැ මට මෙච්චර කුඹුරු වතුපිට තියෙනව නේද කියලා හිතනකොට
සීකරන කොට මට දරුවෙක් ඉන්නව නේද මට මේ වගේ හැකියාවක් තියෙනව නේද කියලා ඔබ සිහි කළොත් ඇහැට දකින කොට ස්පර්ශය නිසා එක්ක හිතින් සිහි කරන කොට ඒ ඒ කාම භාණ්ඩ කාම වස්තු පුද්ගලයේ අවස්ථාවට උපදිනවා මිසක අපි ඒ සිහි නොකරන වෙලාවට කාම වස්තු තියෙනව නමුත් අපිට හම්බ වෙන්නේ නැහැ නෙමෙයි යථාර්ථය ස්පර්ශ කරන වෙලාවට විතරයි කාමය කියන එක උපදින්නේ ඊට පස්සේ කාමනං විපාකෝ වේදිතබ්බෝ ඊගාවට දත යුතු දරුණුම කාරණාව තමයි මොකද්ද කාමයන්ගේ විපාකයේ දත යුතුයි කාමයන්ගේ විපාකය මොකද්ද යං කාමේ මානෝ තජ්ජං තජ්ජං අත්ථ භවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යාව පුඤ්ඤ භාග්‍යාව මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වලට කැමැත්තෙන් නැවත නැවත පැමිණෙනවා නම් ඒව අසුරු අසුරු කරගෙන නැවත නැවත කැමැත්ත උපදවා ගන්නවා නම් මේ කාමයේ හැතිරෙනකොට තියෙන දෝෂේ තමයි මොකද්ද එයින් උපදින ආත්ම භාවය උපදිනවා කියලා කියන්නේ පුද්ගලයව නිර්මාණය වෙනවා අපිට මේ මම සත්වයේ මම පුද්ගලයෙක් කියලා හැඟීමක් පවත්තන්න පුළුවන් නම් මෙන්න මේ පුද්ගල භාවය අතීතේ කොහෙන්වත් ඉඳන්වත් ආවවත් කොහාටවත් ගෙනියමවත් නෙමෙයි ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දේ නාසයෙන් දැනෙන ගන්ධේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා නිර්මාණය වෙච්ච එකක් ඒකයි මේ කාමයේ තියෙන ආදීනෝ කාමයේ විපාකය මොකද්ද තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යාව අපුඤ්ඤ භාග්‍යාව හොඳ කරන පුද්ගලයා නරක කරන පුද්ගලයා නිර්මාණය වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති යමේ කාමයට කැමති නම් එයා දුකට කැමති කෙනෙක් යමේ දුකට කැමති නම් එයා කාමයට කැමති කෙනෙක් කියලා. ඇයි ඒ? අපි ඔන්න ප්‍රියමනාප රූපයක් බලනවා. ඇත්තටම බාහිර වර්ණ සටහනක් ඇස් ඉදිරිපිට තියාගෙන හිතෙන් තමයි ලෝකය නිර්මාණය කරන්නේ. හොඳට ශබ්දයක් අහනවා. ශබ්ද රූපයේ කන ඉදිරිපිට තියාගෙන පදෙන් පදේ වචනින් වචනේ ගැට ගහලා හොඳට කතාවක් මනුස්ස නිර්මාණය කරනවා. ඒ විදිහට කරනකොට අන්තිමට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? තමන්ව නිර්මාණය වෙලා, පුද්ගලයා නිර්මාණය වෙලා. මේ පුද්ගලයා නිර්මාණය වුණා කියන එකෙන් නිර්මාණය වුණේ මොකද්ද? දුක. දැන් මහලු වීමේ දුක් විඳින්නෙක් ඉන්නවා. ලෙඩ වීමේ දුක් විඳින්නෙක් ඉන්නවා. නින්දා අපහාස ඇනුම් බැනුම් විඳින්නෙක් ඉන්නවා. ඒකයි කාමයට යමක් කැමති නම් එයා දුකට කැමතියි කියලා කිව්වේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන මේ සියලු දුක් ටික විඳින්න වෙන්නේ පුද්ගලයාට. පුද්ගලයාගේ ඉපදීමෙන් පුද්ගලයා උපදිනවා මොකෙන්ද? කාමයේ හැතරෙනකොට. රූපය කෙරෙහි රස විඳ ගැනීම අනුව බලන්න රූපකාමයේ හැතුරුනොත් ඒක විපාකය දැනගන්න මහලු වීමේ දුක් විඳින ලෙඩ වීමේ දුක් විඳින මල මුත්‍රා ගොඩේ වැටලා දුක් විඳින්න වෙන පුද්ගලයා නිර්මාණය වෙනවා අරමුණක් අරමුණක් ගානේ පුද්ගලයා තමයි ශක්තිමත් වෙන්නේ එක්තරා දවසක් තවුතිසා දිව්‍ය ලෝකේ සක්‍රිය ඉඳගන්න පාණ්ඩු කම්බල සෛලාසනේ එක් අමනුෂ්‍යෙක් එක් යක්ෂයෙක් ගිහිල්ලා ඉඳගත්තලු ඉඳගත්තාම සක්‍ර දෙවියෝ අනිත් දේව පිරිස මේ යක්ෂයාට
නොඑක් විදිහේ වචන කිය කිය බයින්ඩ ගත්තා. ඔය ආසනේ උඹට නෙමෙයි අයිති, ඕක පුණ්‍ය තේජසට සද්දවිඳුන්ටයි අයිති. ඒ හින්දා කෘෂ්ණ පුද්ගලයා උතුරින් බහැලා ඵලයන් මේ කියලා නොඑක් විදිහට දොස් කියන්න කියන්න ගත්තාම මේ අමනුෂ්‍යයාට මේ යක්ෂයාට බයින්ඩ බයින්ඩ ලස්සන වෙනවලු. තව බයින්ද බයින්ද තව ලස්සන වෙලා හැඩ වෙලා වර්ණවත් වෙලා අර යොදුන් ගානක් තියෙන ආසනේ පිරෙන්නම බබ්බෙලි බබ්බෙලි ඉන්නවා. එතකොට කතා ඉරුවා දෙයියෝ ඔය යක්ෂයාට බයින්ද එපා. ඔය කෝද බක්ෂ යක්ෂේ. ඒ කියන්නේ එයාගේ ආහාරය තමයි ක්‍රෝධය. තරහව. තරහවට ක්‍රෝධයට වචන හම්බෙන්න හම්බෙන්න ඒක එයාට ආහාරයක්. ඒ හින්දා එයාට බයින්ද එපා. අපි එයාට හොඳ කියමු කියලා අනේ ඔබ කොච්චර හොඳද ලස්සනද කියලා ಗುಣ කියන්න ගන්නකොට ගන්නකොට අර රූපේ මිරිකිලා 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 කළු වෙලා ඉඳ කරුව පැල්ලා දිවවලු. ඒ වගේ හොඳට බලන්න මේ සිතුවිල්ලෙන් මේ ආත්ම භාවයන් හැදෙන්නේ. අපි බාහිර රූපේ දිහා බලාගෙන හොඳට තලුමන චිත්‍රපටියක් බලන්නේ. හොඳ සින්දුවක් අහන්නේ. හැබැයි ලස්සන වෙලා හැඩ වෙලා නිර්මාණය වෙන පුද්ගලයා බැනුම් ඇව්වහම බැනුම් අහන්න පුළුවන්, ලැජ්ජා හිතෙන, නිന്ദා පහස අහන්න පුළුවන්, ඒ වගේම මහලු භවයේ දුක විඳින්න පුළුවන්, ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමස් කියන මේ සියලු දුක් විඳින්න පුළුවන් පුද්ගලයා තමයි නිර්මාණය වෙවි, ලස්සන වෙවි, හැඩෙවි එන්නේ. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. තණ්හාව නිසා කරන්න මොකද දුක් විඳින ජීවිතය හැදෙනවා මේ පුද්ගලයා. එක යං කාමයේ මානෝ තජ්ජන් තජ්ජන් අත්තභාවං අබිනිබ්බත්තේති. කාමයන්ගේ විපාකේ දැනගෙන තියෙන්නට ඕනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාම ගුණයන් අරඹයා සංකප්ප වශයෙන් රාග වශයෙන් පවත්ත පවත්ත ඒව ඇලුනොත් ඒක විපාකයේ එහෙම උපදින පුද්ගල භාවය ඇති වෙනවා. පස්ස නිරෝධ කාම නිරෝධ යම් වෙලාවක ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් කාමේ නිරුද්ධ වෙනවා. දරුවා කියලා සිහි වෙනකන් සිහි කරගන්නකන් ඔබට ඒ කාම වස්තුවේ සතුටක් තියෙයි. සිහි වීමෙන් පස්සේ කිවරයි. ඒ වගේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී ස්පර්ශයන් නිසා කාමේ උපදිනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. කාම නිරෝධෝ වේදි තබ්බ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදි තබ්බා. ආන් ගොඩාක් වටිනාති. එහෙනම් මේ කාමය නිරුද්ධ කරන්න යන ප්‍රතිපදාව දත යුතුයි. කාමය දන්නවා. කාමය දන්නවා කියනකොට බාහිර මේ පරයයෙන්ම සාමාන්‍ය ලෝකයට වඩා එයා වෙනස් වෙනවා. ආර්ය භූමිය ආර්ය දර්ශනය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා කාමයේ දත යුතුයි කියනකොටම පළඟටියා වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තටයි නැඹුරු වෙන්නේ. කාමබික්කවේ වේදිතබ්බා කියනකොට කාමයේ දත යුතුයි කියනකොටම ඇස් ඉදිරිපිටට ආවේ කන ඉදිරිපිට ආවේ පංචකාම ගුණයන් කියලා දන්නවා. ඒ ආරම්භය සංකප්පය රාගය පුද්ගලයා ඉන්න වටිනාකම් තියනවා කියලා තමන්ගේ මනස තුල ඇතිවෙන නිමිති ටිකයි කාමය කියලා දන්නවා. කාම බික්ක වේදි තබ්බා. කාමන නිදාන සම්භව කිනුට ස්පර්ශ නිසා කාමයේ ඇති වෙනවා කියලා දන්නවා. කාමන විපාක වේදි තබ්බෝ කියනකොට ඒ කාමයේ නිසා පුද්ගල භාවය ජරා මරණ දුක් විඳින්න නිර්මාණය වෙනවා කියලා දන්නවා. කාමන වේමතත කාමයන්ගේ වෙනස්කම දත යුතුයි කියනකොට රූප කාමයට වඩා ශබ්ද කාමයේ ශබ්ද කාමයට වඩා ගන්ධ කාමයේ කියලා ඔවුන්ගේ වෙනස්කම දත යුතුයි. කාම නිරෝධය කියනකොට මේ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදි තබ්බා. මෙන්න මේ ටික අත්‍යසේම වටිනවා. මෙන්න මේ ටික හොඳින් අහගන්න. කාමයේ නිරුද්ධ කරන්න යන ප්‍රතිපදාව දත යුතුයි කියන කාරණාව. අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම
काम निरोधगामी प्रतिपदावाई किए न कोटे इतने सम्मादित्य विन्न मुकद्द कामे दानी द कामे अतिविम दानी द कामे नेतिविम दानी द किन पर्याय माई दर्शने विन्ने सीले कपिहितला सम्मत कमाटहान किं हित वड़ वड़ कामे अतिउने कोहमुद नेतिविन्न कोहमुद किन का पेन्नंड अन्य एटिक पेन्नने कमाई काम निरोधगामी प्रतिपदावट करंड तियन्ने एटिक कन्न कोड अनुक्रमें कामे क्या मुकद्द किला पिरिसिन देखला कामे ऐतिवेन हेतु अक्तिनंगे हेतु निरुद्ध विला काम निरोधे साक्षात कर गंड पुलवानी काम भूमि इतर गंड पुलवां अपे कोहम अधे कामे ऐतिवी में नतिवी में बलाने सीले का पेहितला हुंदेटे आवरणीय धर्म दुरुयन विधियटे चित्त समाधि ऐति कर गन्न निवारण धर्म दूर कर गन्न विद्येत समत निमित्त के हित पिहितु आगन्न हित पिहितु आगन्न खामे उदय गए कियन कोट तमंट पुद्गले को देयको सिहिवन कोट तमंगे का सिहि कर गन्न कोटम तेरन तेरुं गन्न मेक तमय खामे दारुए के लिए सेनो उठ में दारुआ की ने के तमय खामे काम बहान ल्याक में काम वास्तु आक में हम लोग का तमेद काम सहगत आरमुना मैं काम सहगत आरमुने ऐति उन्हें को हम देख ला पाए नंदे ऐसी दिलीपिटे खानबुन आहार युक्त सातर महादाव तु रूपे या आगे की ने के हुंदत उपकरण पेन्ना नंदे एक अट दारुआ की अला संकल्प एक पवित्र हम ये पेने ने दे ये संकल्प एक देखा मेरे को तू अला बाहर दारुए किन्हुआ पेनुनु रूपे दारुआ किन हैंगी मैती वेला तीन ऐतिहुना नेद के ला बलंद इतो कोट हुंदटे पेनुआ दारुआ के ला सही करने पुलों काम आरमुनु कत्ती है ये आरमुने ऐतिहुने मेहमाई के ला पेन्नन कोटम ओके पेन्नुए नेतं बाहर रूपे दारुआमाई 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 किन तरह किन कामे पावतीनो कामे के ला सही करने पुलवां सही करना काम आरमुने बाहर इन्नो तमाई किन तरह किन पावतीनो नमूद कामे ऐतिविच्छ हैटी पेन्नांडे ऐतिविच्छ हैटी पेन्नांडे चाकु संपासे निसा ऐसी इधरी पिटे टे रूप या कावा उन्हें परसों सा काम ही ऐतिहासिक है टी चाकु संपत्ति निशा रूपसंज्ञा वक पहला उन्हा रूपे का हैडे सटा हनक पे उन्हा पेन हैडे टे दारुआ के लहित हुआ मैं हितपु दे ही पे उन्हें दे ही देख कम एकतु कर गने दारुआ के न देने के न लहती उन्हा के ला पेन्नन कोटा ඒ පෙන්නන කොටමත් මෝහේ භාගයක්ම නැති වෙනවා. එහෙම දරුවා ඉන්නවා ඉන්නවා කියලා පය ගාලා හිතුවට එහෙම බාහිර ඉන්න කෙනෙක් නැහැ. හැබැයි හැදුනේ මෙහෙමයි කියලා තේරෙනවා. චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනකොට ඒ සංකල්පය නිරුද්ධ වෙනවා. ඒ දැනගෙනල නිරුද්ධ වෙනවා කියලා බලන්ද බලනකොට මම මෙහෙම හිතනකොටත් ඒ ස්කන්ධය නිරුද්ධයි කියලා නිරෝධයටම හිත බැස ගන්නවා. අපේ නිරෝධ ඒකයි වය ධම්මානුපස්සීව වැයට හෝ බලන්ද එහෙම බැයි නම් හැම වෙලාවෙම කාමයේ කියනක හඳුනගන්න ඒකේ ඇතිවීම පෙන්වන්න රත්තරන් කියලා සිහි වෙනකොටම මේ රත්තරන් කියලා සිහි වෙන එක කාමසහගත අරමුණක් ඒක ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න යම් දවසක ඇස් ඉදිරියට රූපයක් ආවහම ඒ රූපයට මේ රත්තරන් මේවා මෙච්චර වටිනවා මේවා මෙහෙම මෙහෙම වැඩ කළ හැකියි කියලා අපිම හිතුවේ අපි හිතපු ටිකයි ඒ පෙනුන දෙයි දෙකම එකට එකතු කළා ඒ පෙනෙන රත්තරන් මෙච්චර වටිනවා කියලා දැනුමක් අපි තුල ඇති වෙලා හිත සමාධි කර කර සමතකම තහනකින් හිත වඩ වඩ මේ විදිහට පුද්ගල භාවයට හෝ
බාහිර වටිනා කියන වස්තු තියනවා කියලා ඇතිවෙන අරමුණු ඇතිවෙච්ච හැටි ටික 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 පෙන්නුවොත් අපිට අපි තුලම නුවණක් ඇතිවෙනවා බාහිර පුද්ගලියෝ ඉන්නවා කියලා බාහිර වස්තු තියනවා කියලා අපි තුල දැනුමක් තියෙයි ඒ දැනුමද හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා අපි ගාව දැනුමක් තියෙන එකයි බාහිර වස්තුව වටිනවා කියලා අපි ගාව දැනුමක් තියෙන එකයි බාහිර වස්තුවම වටිනවා කියන එකයි අතර වෙනසක් තියෙයි මේ දහම් පර්යායන් අහලා නැති ලෝකයා හිතන්නේ බාහිර වස්තුම වටිනවා කියලා නමුත් ධර්මයේ ඉගෙන ගත්තාම තේරෙනවා බාහිර වස්තුව වටිනවා කියලා කෙනාට තේරෙනවා මේ උර්ලෝසු මේක දිහා බලනකොට මේක ගොඩක් වටිනවා කියලා මට තේරෙනවා කියන එකයි මේ වස්තුවම වටිනවා කියලා දැනෙන එකයි අතර වෙනසක් තියෙනවා වස්තුවම වටිනවා කියලා දන්න කෙනා මේ වස්තුවෙන් ගැලවෙන්නේ නැවත 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 මේක වටිනවා කියලා මේකටම හිත යොමු වෙන්නේ ඒක උස්සන්නේ හොරකම් කරන්නේ කඩන්නේ බිඳින්නේ කාමය කියන එක ගණ්ඩ හදන්නේ එතනින් මේ වස්තුව වටිනවා කියලා මට දැනුමක් ඇති වෙලා වස්තුවක් වටිනාකමට වස්තුවක් වටිනාකමට දැනෙන එක දුකක් ලෝකේ. ඇයි මේ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. ඒ වස්තුව කැඩෙනකොට බිඳෙනකොට මට දුක එනවා. ඒ හින්දා මේ වස්තුව වටිනාකමට දැනෙන කම මගේ මනසෙන් මං ගෙවා ගන්න ඕනේ. මොකද එයා කාමය හඳුනගත්තාම එයාට ඒක ගෙවා ගන්න පුළුවන්. වස්තුවම වටිනවා කිව්වොත් ගෙවා ගන්න පුළුවන්ද එයාට? කවදාවත් බෑ. මේ කරත්තරන් ඒකමයි වටිනවා කියලා දාක්කින කෙනාට දුකෙන් ඈතර වෙන්න තැනක් නැහැ. ඒ තණ්හාව ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. හොඳට බලන්න මේ ඔර්ලෝසුව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දකිනවා මේ ඔර්ලෝසුව මේක ගොඩාක් වටිනවා. මේක රත්තරන් මේක ගොඩාක් වටිනවා කියලා දකිනවා. දැන් වටිනා දේ නැති වුණොත් හොරු ගත්තොත් කැඩුනොත් දුක එනවද නැද්ද දුක එනවා හා දුකෙන් ඒ දුකෙන් ඒක කැඩුනෙත් නැහැ හොරු ගත්තෙත් නැහැ ඒක තියෙද්දි තමන්ට මැරෙන්න වුණොත් ඒ දුක දැන් මෙයාට දුකෙන් ඈතර වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න නැහැ දෙවනි කෙනා අපි තෝරගන්නවා මෙහෙම එකක් පංචමේ වික්‍රේ කාම ගුණ ඇස් ඉදිරිපිට දෙන්නේ කාම ගුණයක් සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ මේ වස්තු ඇස් ඉදිරිපිට දෙනකොට මේක වටිනාකම රාගේ යෙදුනේ මගේ මනසේ නේද මේ වස්තුව වටිනවා කියලා මට නේද දැනුනේ කියලා හඳුනා ගන්නවා හැබැයි ඒ තාම වටිනාකමට දැනෙනවනේ වටිනාකම ගෙවිලා නැහැනේ එයා දන්නවා මේ වස්තුව වටිනාකමට දැනෙනකම් මට දුකෙන් නිදහස් වෙන්න බෑ මේ වස්තුව දකිනකොට වටිනාකමට දැනෙනවා මේ වස්තුව නැති වෙච්ච දවසට මට දුක එනවා ඒ හින්දා මේ වස්තුව දකිනකොට මේක අරඹය වටිනාකම මගේ මනසේ යෙදෙන එකමම නැතිකට යුතුයි කියලා එයා ප්‍රතිපදාවක් පුරලා පුරලා මේ රූපය ඇස ඉදිරිපිට එනකොට වටිනාකම මනසේ යෙදෙන ගතිය නැති කරගන්නවා දැන් මේ වස්තුව හොරු ගත්තොත් කැඩුනොත් එයාට දුක එනවද නැහැ දැන් මේ වස්තුව තියෙද්දි තමන්ට මැරෙන්න උනොත් දුක එනවද නැහැ එයාට දුකෙන් ඈතර වෙන්න මග ක්‍රමයක් තිබුණද නැද්ද තිබුණා ඒ වගේමයි මේ දරුවා කියලා බොහෝම ආසාවෙන් ඉන්නවා ඔය දරුවා ලෙඩ වුණොත් කරදරයක් වුණොත් දුක එනවද නැද්ද එනවා හොඳයි දරුවට කරදරයක් ලෙඩක් දුකක් වුණේ නැහැ දරුවා මුණුපුරයිද්දි තමන්ට මැරෙන්න උනොත් දුකද නැද්ද දුක දැන් මේ ලෝකයට දුකෙන් මිදෙන්න තැනක් තියෙයිද එතරම්ලා යන්න ක්‍රමයක් හිලක් තොටුපලක් තියෙයිද නැහැ දැක්කොත් මේ රූපයට මගේ දරුවා මුණුපුරා කියන තණ්හාව මන් තුල යෙදිලා නේද දැන් මේ වස්තුව වටිනව නෙමෙයි මේ වස්තුව දරුව වටිනා දරුවා මුණුපුරා නෙමෙයි මේ රූපය මගේ ප්‍රියමනාප මුණුපුරා කියන අදහස යෙදිලා මං ගාව සංකප්පය රාගයයි මට ඒ රූපේ දකින්නට හරි වටිනාකමක් යෙදිලා
දැන් මේ රූපේ මගේ මුණුපුරා කියලා වටිනාකම යෙදিলা තියෙන කාගාවද තමංගා රූපෙම වටිනවද රූපෙ මංග තමංගව වටිනවා කියලා යෙදিলাද යෙදিলা තමන් දන්නවා මේ මගේ මුණුපුරා කියලා වටිනාකම පෙනෙන එක දුකක් ඇයි මේ රූපෙට මොන හරි වෙච්ච ගමන්ම මගේ මුණුපුරාට මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා දුක් විඳින්න වෙනවද නැද්ද වෙනවා එහෙනම් දුක අකමැති නම් එයා මොකද කරන්න ඕනේ දැන් ආන් තමන්ගේ මනසේ තියෙන මේ කාමී අයින් කර ගන්න කටයුතු කරනවා ඒ කියන්නේ ඒ රූපය මගේ දරුවා කියලා වටිනාකමට පෙනෙන මනසේ ගතිය මම ගෙවා ගන්න ඕනේ අන්න එයාට සීලයක පිළිපදලා සමතකමට හනකින් හිත වඩලා මේ ඇත්ත බලන්න 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 වෙන්නේ මොකද්ද මේ රූපේ මුණුපුරාය ඒ මුණුපුරා දකිනකොට ගොඩාක් හොඳය කියන ගති ටික මනසේ යෙදෙන එක නැති වෙනවා එතකොට අර ද්‍රව්‍ය කැඩුන දුකේයිද ඒක තියෙද්දි තමන් මැරුණ දුකේයිද හොඳට බලන්න මේ ලෝකේ මම මේ කතා කරන දේ වෙනසක් තේරෙනවද කියලා මේ ධර්මය නොදන්නා ලෝකයට හෙල්ලෙන්නවත් බෑ බුදුකෙන් දුක ඇතිකම දුක දුක නැතිකම දුක ඒ ලෝකයට දුක ඇතිකම දුක දුක නැතිකම දුක දුක කියන එකෙන් හෙල්ලෙන්නවත් බෑ දුකෙන් ඈතර වෙනෝ නම් ඈතර වෙන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ බඳු පරියායකින් විතරයි ඒකෙන් පෙන්නනවා දුක ඇති කරන්න පුළුවන් තණ්හා කෙලෙසේ තමංගාවයි තියෙන්නේ කියන්නේ මේක දකින්නකොට මේ රත්තරන් ගොඩාක් වටිනවා කියලා මට හිතුණොත් දැන් මං ආපහු මතක් කරනවා මේක ආපහු මතක් කරන ඉච්චර වටින හින්දා ක්‍රම දෙකයි මේ ක්‍රමයේ දන්නේ නැත්නම් මේකම සද්ධර්මය අහලා නැහැ කාමය කියන්නේ මොකද්ද කියලා අහලා නැහැ කිසිම වෙලාවක ධර්මය අහලා නැති ලෝකයා කියන්නේ මේ පේන පාට තමයි රත්තරම් පාට මේ පේන්නේ රත්තරණෙන් හදපු එක මේක වටිනවා කෝටි ගණක් කියලායි දකින්නේ වටින්නේ මෙන්න මේ පෙනෙන ඉලක්කට්ටුවයි වටින්නේ හරි ඔය ඉලක්කට්ටු වටිනාකම තියෙද්දි ඕක හොරු ගත්තොත් කැඩුනොත් බිඳුනොත් දුක එනවද නවත්තන්න බෑමයි දුක එනවා කැඩෙන්නේ බිඳුනේ නෑ හැබැයි ඕක තියාගෙන මම පුළුවන් තරම් හිටියා හැබැයි මගේ ජීවිතේ බිඳිනවා මේ පැත්තෙන් ඒ දුක ඒ හින්දා පෙරේතේ කරගෙනලා යනවා ඊට පස්සේ එයාට මේක තියෙද්දි රකින්න ආරක්ෂා කරන්න දුක මේක නැති වුණා කියලා දුක ඒක තියාගෙන ඉන්න තමන් මේක රකින්න හිටියා දුක තමන් නැති වුණා දුක දෙපැත්තෙම දුක දුකෙන් ඈතරෙන්න තනන්නේ හොඳයි පොව් කාලෙදී අපි ධර්මයේ තේරුම් ගත්තා පංචමේ වික්කවේ කාම ගුණ මේ ලෝකේ කාම ගුණයන් ටිකක් තියෙන්නේ සංකප්පෝ රාගෝ කාම සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්පෝ රාගෝ කාමෝ කාමයේ කියලා කියන්නේ මේ ආරම්භය මානසික ඇති වෙන සංකල්පය හෝ රාගෙට මේක දකිනකොට වටිනවා කියලා යෙදෙනවා මේකයි කාමයේ කියන්නේ කියලා ඉගෙන ගත්තා දැන් මේක වටිනවා කියලා මගේ මනසේ යෙදිලා රත්තරන් හරි වටිනවා හැබැයි මන් දන්නවා මෙහෙම එකකුත් තාම මට අයින් කරන්න බෑ මේ වස්තුව වටිනවා කියන එක තේරෙනවා මේ වස්තුව වටිනවා කියන කම මගේ මනසේ යෙදිලා දකිනකොටම වටිනවා ඩොලර් 1000ක් රුපියල් 5000ක් මගේ මනසේ වටිනාකම තේරෙනවා ඔය මට්ටම බයජනකයි ඇයි ඔය මට්ටම තියාගෙන ඉන්න ගමන් දුකෙන් මිදෙන්න බෑ මේක කැඩුනොත් බිඳුනොත් දුක එනවා මේ කඩදාසි ඉරුණොත් දුක එනවා ඒ හින්දා මම මේ වස්තුව දකිනකොට වටිනාකම මගේ මනසේ නොයෙදෙන තැනකට මගේ මනස ගන්න ඕන සීලයක පිළිපදලා සමතකමට හඳකින් හිත වඩවඩ මම මේ කරන්නේ මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා මේ අරමුණ පිරිසිඳ දකින්න දකින්න මේ අරමුණ ආරම්භය මන් තුල සංකල්පයේ යෙදෙන්නේ රාගයේ යෙදෙන්නේ යම් දවසක් තියේයි මේ අරමුණේ ඇත්ත ඇති හැටි දකිනවා මේ ආරම්භය මගේ මනස තුල සංකල්පයේ රාගයේ යෙදෙන්නේ එදාට මන් තුල කාමේ නැහැ මේ අරමුණු එකක්වත් මට කාම වෙන්නේ නැහැ කාම ලෝකයේ විඳින දුක් විඳින්නෙත් නැහැ මම
ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ දර්ශනයකින් මේ වස්තුවයි වස්තුකාමයේ ක්ලේශකාමයේ දෙකම එක තැනින් දකින්න ලෝකයට වස්තුවම කාමයේ කොට දකින්න ලෝකයට කවදාවත් ක්ලේශය අහුවෙන්නේ නැහැ. ඊතර වෙන්න බෑ. මේ වස්තුකාමයේ උනේ මෙන්න මේ ක්ලේශකාමයේ නිසායි කියන කාරණාව තේරුම් ගත්තොත් එයාට කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. එහෙම වෙන්න නම් එයා මේ වගේ දහම් පරයයක් ඉගෙන ගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මට පුළුවන් විදිහට මම මේ පින්වතුන්ට කාමය කියන ලෝකෙන් එන දුක සැබෑවටම කවුරු හරි කෙනෙක් නැති කළා නම් හෝ නැති කරයි නම් හෝ නැති කරනවා නම් කරන්න වෙන්නේ මෙන්න මේ බඳු පරයයකින් කියන කාරණාව මම පෙන්නුවා. මොකද භෞතික වස්තුව වස්තුවක් හැටියට දකින ලෝකයට ඒකට කියන කෙලිම ලෝකෙමයි. මේ වස්තුව පංචායතන ඇහැට පිටින් තියෙන රූපය මනුස්සයෙක්මයි රත්තරන්මයි කියලා දකින කෙනා ආර්ය භූමියට එන්නේ නැහැ. ඒ ලෝකෙමයි. ආර්ය භූමිය කියන්නේ ලෝකෙන් එතරයි කියන්නේ මේ ලෝකයම යථාර්ථයෙන් දකිනවා. උණු සිද්ධිය දකිනවා. ආර්ය දර්ශනෙට ඇවිල්ලායි දුකෙන් මිදෙන්න පුළුවන් කියලා කියන්නේ මේ වස්තුව කැඩෙන දවසට දුක ආවේ ඒක වටිනාකමට දකපු කෙලෙස් නිසා නම් ඒ කෙලෙසය මේ වස්තුවටම තබල දකින ලෝකයට කෙලෙස් නැති කරන්න බෑ. වස්තුවෙන් වෙන් කළ කෙලෙස් හඳුන ගන්න ලෝකයකට ඒකට ප්‍රතිපදාවක් හම්බ වෙනවා. මං කියපු ටික තේරෙයිද දන්නේ? මේ වටිනාකම යෙදෙන්නේ මනසටයි කියලා දැක්කොත් ලෝකය කියන්නේ මෙහෙමයි කියලා දැක්කොත් අන්න යාට හම්බ වෙනවා ප්‍රතිපදාවක්. සීලයක පිළිතලා සමතකමට හඳකින් හිත වඩලා මෙන්න මේ ඇත්ත දැකලා තමන්ගේ මනස යෙදෙන කෙලෙස්ය ගිවා ගන්න පුළුවන්. හොඳයි, ඒ නිසා අද දවසේදී මේ දුක්ඛ භූමිය වූ කටුක භූමිය වූ අපාය සංඛ්‍යාත කාම භූමියෙන් එතර වෙන්න අවශ්‍ය වෙන මේ දහම් පරයය මම පෙන්න මට මම දන්න විදිහට පෙන්වුවා. ඉතින් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් එක ප්‍රවණය කළා. මතක් කරනවා මේ කාරණාව හොඳට නුවණින් හිතන්ට, හිතලා කල්පනා කළා, නැවත නැවත මෙනෙහි කළා බලන්ට ඔබට ඔබේ ලැබු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවේයි. ඒ වගේ මේ බුද්ධෝත්පාද කාලයේ හිස් නොවේයි. එහෙම හිස් නොවන ඥාන දර්ශනයක් ලබාගෙන මේ ජීවිතයේදීම ඔබේ නිවීම ඔබේ මිදීම ඔබට හදා ගන්නට පුළුවනි. ඒ සඳහා මේ දේශනාව හේතුපොනිස්සියම වේවා කියන තාසින්චන කරනවා. ඒ වගේම අද දවසේදී මේ දේශනාව තුලින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී රක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිත ශාසන වාමකෘෂ්ඨකාර සිළු දෙවියෝද ඒ වගේම මේ ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු මේ අටමස්ථාන සොළසමස්ථානයන්ට අධිග්‍රහිත යම් සම්මා දිට්ඨි පින් අනුමෝදන් වෙන යම් දේවගණ සමූහයක් වෙනනම් ඒ සිළු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යපතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් සිළු දෙනා කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. එවැගේම මේ වටිනා පින්කම සූදානම් කරලා බොහෝ පිරිසකට ස්වර්ග මොක් සම්පති සාධනය කර ගැනීම සඳහා කුසල් රැස් කර ගන්න අවස්ථාවක් සලසලා දුන්නා වූ ඒ මෛත්‍රී පාරමී දහම් පදනමේ සියලුම දෙනාගේ නමින් නැසී කාලා යාත්‍රා කළා වූ මියගේ ඥාතීන් සිහිපත් කරනවා. ඒ වගේම නිර්මා පැලැන්දගමගේ මහත්මියගේ දෙකුලියන් ගිහින්ම වර්ග પરම්පරාගත ඥාතීන් මිය පරලෝකී සිහිපත් කරනවා. ඒ වගේම ලාල් පැලැන්දගේ මහත්මාගේ වර්ග પરම්පරාගත මියගිය
වර්ග પરම්පරාගත මියගිය ඥාතීන් සිහිපත් කරනවා ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් සිළු දෙනාගේ මියගිය ඥාතීන් සිහිපත් කරන ගමන් වැඩම වදාලා ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ගිහි ඥාතිත්වයෙන් සහ ඒ වගේම පූජා ඥාතිත්වයෙන් ආචාර්ය උපාධ්‍යන වහන්සේලා පවත්වනා වූ සිහිපත් කරනවා සියලු දෙනාට මේ පින් ඒ කලුරිය කලාව සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාගයකට පත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම බොහෝම සත්භාවයෙන් යුක්තව බොහෝ දෙනෙකුට කුසල් සිද්ධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ක්‍රියාව කුසල ක්‍රියාව සම්පාදනය කළා මේ සත් ක්‍රියාව සිද්ධ කළාන්ට මුල් වුණා ඒ නිර්මා පළඳගම මහත්මිය ඇතුළු මෛත්‍රී පාරමී දහම් පදනම ඒ පදනමේ සියලු දෙනාටත් ඒ නිර්මාණ වුණ ඇතුළු එතුමිය සහසම්බන්ධ වෙලා උදව් උපකාර කළ නොඑක ආකාරයෙන් අතහිත දුන්නාලු සියලු දෙනාමත් ඒ වගේම මාධ්‍ය අනුග්‍රහය ලබා දීලා සමාජ සත්කාරයක් කරන්නව බෞද්ධ නාලිකාවේ සියලුම නිලධාරි මහත්වරුන්ටත් මේ සඳහා නොඑක ආකාරයෙන් සහසම්බන්ධ වෙලා කටයුතු කළ අතහිත දුන්නාලු සියලු දෙනාටත් මේ දේශනාව තුලින් ජයන්ත විජේ සිළු කුසලයන් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ සිළු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා කරන කියන යහපත් අදහස් යල සමුද්ද වේවා ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සි පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිවන් සම්පති සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්ම මේ සෑම දිනකටම උතුම් නිවන් පිණිස හේතු පාරමී වේවා කියලා සාදු 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 සදහවුරුනි ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන් වහන්සේ විරාජමාන වන මේ පින්බිමේ සිට සිහිල් සුලන් රැලි ගත වෙලා ගන්නා සෝබර සැන්දෑවක සිට වෙලා ගන්නට අපට හැකියාව ලැබුණා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් සජීවීව අප සම්නිවේදනය කරන්නට යෙදුනේ සදැහැති පිනැති ලක්ෂ සංඛ්‍යාත වූ දෙස් විදෙස් බෞද්ධ පින්වතුන් වෙනුවෙන් අද දවසේදී මේ පින්බිමේ සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව අප සියලු දෙනා වෙත මෙත් සිතින් දේශනා කොට වදාළේ මරදන් කඩවල ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනේ ගරු අනුශාසක කම්මဋහානාචාර්ය අවසරයි අතිපූජනීය මාන් කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ධර්ම ශ්‍රවණය කළා වූ පින්කම මෙලෙස නිමාවට පත්වන මොහොතේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ආකාරයෙන්ම තවත් චිරාත් කාලයක් මේ සසුන් කෙත අස්වද්දන්නට දහම් පිපාසිත බෞද්ධයන් හට ඒ දහම් පිපාසාව සංසිඳුවා ගනු පිණිස උන්වහන්සේට ඒ සඳහා මග කියා පහදා දෙන්නට තව චිරාත් කාලයක් මෙලෙසම ශක්තිය ධෛර්ය ලැබේවා එල්ලවන්නා වූ සියලුම කරදර බාධා දුරිබූත වේවා සියල්ල දුරු වේවා ස්වාමින් වහන්සේට මේ ආකාරයෙන්ම අප සැම දෙනාට යා යුතු මග නොයා යුතු මග පෙන්වා දෙන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සාදු 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 ඒ වගේම පුරා දෙහෝරාවකට ආසන්න කාලයක් අප සියලු දෙනා මේ ස්ථානයේ තැන්පත් වෙලා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත්තා වූ සියලුම කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනු පිණිස මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේින්ම හේතු වාසනා වේවා සාදු 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 අද දවසේදී මේ දේශනාව
සජීවීව ඔබ වෙත සම්නිවේදනය කරන්නට අපට අනුශාසකත්වයේ ලබා දුන්නා අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාමාධිකාරී ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි මේ පින්බිමේ සිට නොයසේනම් විශ්වයේ බලවත්ම ස්ථානයේ සිට මේ සජීවි විකාශය අප ඔබ වෙත ගෙන ආවේ ඉතින් අප අද උතුම් වූ අදිවප් පුරපස්සලසක පොහෝ දවසේ සජීවි ලෙසින් ඔබ වෙත සම්නිවේදනය කළ මේ සජීවි ධර්මදේශනාව මෙලෙස නිමාවට පත් කරන්නටයි සූදානම් වන්නේ අපහට සහාය දැක්වූ සියලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා විශේෂයෙන්ම අද දවසේදී මේ පින්කම සාර්ථක කරගන්නට බෞද්ධයා නාලිකාව හැටියට අපට නායකත්වයේ ලබා දුන් අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් ඒ වගේම මූල්‍යහා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්ලිස් මැතිතුමන් සමගින් මේ ස්ථානයට සපමීලා අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් අපේ වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම මැතිතුමන් ඒ වගේම කොළඹ පුරවරයේ සිට සජීවි විකාශය ඔබ වෙත ගෙන එන්නට අපට ශක්තියක් වුණු බෞද්ධ ආගමනුදලිය අධ්‍යක්ෂ සහන් වනිගරත්න ප්‍රධාන අපේ සහෝදරකල සියලු දෙනාටම අපි අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් අද දවසේදී මේ සජීවි විකාශය ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන් වහන්සේ අභිස සිට ඔබ වෙත ගෙන ආ සජීවි විකාශය මෙලෙස නිමාවට පත් කරනවා සැදැහැති පිණිස ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.